මේ වසරේ නොවැම්බර් සිට ලැබෙන වසරේ නොවැම්බර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 4859ක් විතර භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වලින් ගත්ත ණය කල්පිරෙනවා. මේ ණය අරගෙන තියෙන්නේ පසුගිය රජය මගින් කල්පිරෙන ඒවා දැන් මේ රජයට ගෙවන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ ගෙවීමට තමයි ඇත්තටම රජයට ණය ගන්නට සිද්ධ වෙන්නේ. අලුතෙන් පත්වෙච්ච රජයට හැකියාව ලැබෙන්නේ නැහැ ණය නොගෙන ඉන්නට. ඔවුන්ට සිද්ධ වෙනවා සෑම සතියකම මේ කල්පිරෙන ණය ගෙවීම සඳහා තවදුරටත් දිගින් දිගටම වෙළඳපොළ තුලින් ණය ගන්න. හැබැයි මේකෙදි දැන් අපි දන්නවා අතීත රජයන් විසින් මේ ණය ගෙවීම සඳහා ණයගත්තට ඔවුන් දිගු කාලීනව මේ ණය බර අඩු කිරීම සඳහා ඔවුන් සතුව කිසිදු සැලසුමක් තිබුණේ නැහැ. වර්තමාන රජයට සිද්ධ වෙනවා මේ ණය බර අඩු කිරීම සඳහා යම් ආකාරයකට සැලසුමක් අනුව ක්‍රියාත්මක කරන්න. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 400ක වගේ ගෙවීම සඳහා ණය ගන්නට සිද්ධ වෙනවා. යම් ආකාරයකට අනාගතයේ සඳහා සැලසුමක් සකස් කරලා මේ ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩු කරන තත්ත්වයක් කරා අපි ගමන් කරන්නට ඕනි. වර්තමාන රජයේ සැලසුම් කරන්නට ඕනි. ඉදිරි වසර පහ අවසන් වෙනකොට අඩුම තරමින් දේශීය වෙළඳපොළෙන් ගන්නා ණය ප්‍රමාණය මාසයකට රුපියල් බිලියන 200ක් 250ක් ওই වගේ මට්ටමකට ගේන්නට. එහෙම සැලසුමක් අනුව ක්‍රියාත්මක කරොත් තමයි අපිට මේ ගමන මේ ණය වල තියෙන අවදානම අඩු කරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ.